වස්සාන ධර්ම දේශනා අපට හිතනවා පින්වත්නි මිනිස්සු යන්නේ සම්මා දිට්ඨියට නම් නෙවෙයි ඒකාන්තයෙන්ම අපාගාමී වන මිත්‍යා දෘෂ්ටියටමයි ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ධම්ම කාමෝ පවං හෝති ධර්මයට කැමති වෙන්න තමයි ධර්මයේ තුලෝබට යම් දියුණුවක් දකින්න පුළුවන් වන්නේ හැබැයි ධම්ම දෙස්සී පරාභවෝ ධර්මයට අකමැති වෙන්න ඔබට ඒකාන්තයෙන්ම පරිහානියක්මයක් වෙන්නේ භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව වදාරන්නේ භාග්‍යවතුන් වහන්සේ දකිනව පින්වතුනි බොහෝ කාලයක් මුළුල්ලේම මනුස්සයා ගමන් කරන මේ මිත්‍යා දෘෂ්ටික වැඩ මනුස්සයා ක්‍රියාත්මක කරන මේ මිත්‍යා දෘෂ්ටික ක්‍රියාවන් භාග්‍යතුන් වහන්සේ බුදු ඇසින් දකිනවා අද වර්තමානයේ දිහා බලද්දී භාග්‍යතුන් වහන්සේගේ බුදු වදන මනාව ගම්ම්‍ය වෙනවා පින්වතුනි මිනිස්සු එක එක මිත්‍යා දෘෂ්ටික අදහස් පස්සේ එක එක ඇදහිලි විශ්වාස මත පස්සේ දුවන්න පටන් අරන් තියෙන කාලවකවානුවක් තමයි අද මේ තියෙන්නේ දේපාන්ද රූපවාහිනිය දැම්මත් හවසට රූපවාහිනිය දැම්මත් ගුවන් විදුලිය දැම්මත් පත්තරයක් ගත්තත් මේ හැම තැනම තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ එදා අර බමුණන්ගේ මත දුර්මත විදාරණය කරනු වස් දේශනා කරපු තථාගත ධර්මයේ මඩවන්න තිබෙන්නා වූ මිත්‍යා දෘෂ්ටික ආගමික ඇදහිලි විශ්වාස තමයි අද මේ හැම තැනම තියෙන්නේ පින්වත්නි මේවට මිනිස්සු හරි කැමති මේවා පස්සෙන් දුවන්න මිනිස්සු හරි ආසයි මිනිස්සුන්ට තියනවා නම් පින්වතුනි මිත්‍යා දෘෂ්ටියෙන් පිහිටක් මිනිස්සු ඒවට ඇදෙන්නේ හරියට පැණි කූඹි ටිකක් සීනියට අහුරකට ඇදෙනවා වගේ මිනිස්සු මේවට ඇදෙනවා දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න bell icon එක click කරන්න වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන බිම සුමුදුර ධර්මානුශාසනා වෙනුවෙන් අද පින්බර දායකත්වයේගෙන කටයුතු කළේ විදේශගතව සිටින නිරුෂා චාන්දිනී මහත්මිය විසින් එතුමියගේ අරමුණ වන්නේ වැල්ලබඩ බූස්ස පදිංචි රණසිංහ ආරච්චිගේ මියුරින් පෙරේරා දයාබර මෑණියන්ගේ ජනවාරි මස 8 වන දිනට යෙදෙනා වූ ජන්මදිනය වෙනුවෙන් සෙත් ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාමය පින්කමක් සිදු කිරීමයි අද දේශකයන්න් වහන්සේ බොරල්ල ශ්‍රී ලංකා රාම වාසී පූජ්‍යපාද උණුවතුර බුබුලේ පියදස්සී ස්වාමින් වහන්සේ අවසරයි අපේ හාමුදුරුවනේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ධම්මකාමෝ භවං හෝති ධම්මදෙස්සී පරාභවෝති වස්සාන ධර්මදේශනා YouTube ශ්‍රාවක වාසනාවන්ත කාරුණික සුපින්මතුනි අද වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ මේ උතුම් වූ සද්ධර්ම දේශනාවේ විකාශන දායකත්වය ගෙන කටයුතු කරන්නේ වැල්ලබඩ බූස්ස පදිංචි රණසිංහ ආරච්චිලාගේ මියුරින් පෙරේරා මෑණියන්ට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් විදේශගතව සිටින නිරෝෂා චාන්දිනී මහත්මිය විසින් එතුමියගේ සෙසු අරමුණු බලාපොරොත්තු සඳහන් වනවා පෞලේ සහෝදර සහෝදරියන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමට දුවා දරුවන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමට විදේශගතව සිටින එතුමියගේ
යහළු යෙහෙලියන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමට පාප මිත්‍ර සේවනයෙන් තොර කල්යාණ මිත්‍ර සේවනය ප්‍රාර්ථනා කිරීමට ඒ වගේම පරලොව සිටින පියාණන් හට නන්දිරිස් සිඤ්ඤෝ පියාණන්ට පින් පැමිණවීමට ඒ වගේම මිය පරලොව ගිය සහෝදරයන් වන රොෂාන් ඉන්දික මහත්මා හටද ඒ වගේම පරලොව සැපත්වන්ට දුනු සියලු මළගිය ඥාතීන්ටද සෙත් ප්‍රාර්ථනා කරමින් උතුම් වූ නිර්වාණ අවබෝධයේ සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමින් මේ උතුම් වූ සද්ධර්ම දේශනාව වෙනුවෙන් දායකත්වයෙන් කටයුතු කරන විදේශගතව සිටින නිරෝෂා චාන්දනී පින්වත් මහත්මියගේ අරමුණ බලාපොරොත්තුව බවට පත් වෙනවා පින්වත්නි මේ ලෝකය තමයි මිනිස්යාට කෝටි ලක්ෂයක් සක්වල තුලින් වාසය කරන්න පුළුවන් උතුම්ම මහා සක්වලේ තියෙන මනුෂ්‍ය ලෝකය මේ මනුෂ්‍ය ලෝකයේ තුල පින්වතුනි උපත ලබන්න පෙර කරන ලද මහා පුණ්‍ය බලයක් තිබිය යුතුමයි මනුෂ්‍ය ලෝකය කියලා ගත්තට පස්සේ මේ මනුෂ්‍ය ලෝකයේ මිනිස්සු කොටස් දෙකකට බෙදෙනවා ඒ තමයි සම්මා දිට්ඨික මිනිසුන් සහ මිත්‍යා දෘෂ්ටික මිනිසුන් සම්මා දිට්ඨිය කියලා කියන්නේ පින්වත්නි ඔබ දන්නවා ධර්මයේ තුලට ලැබි ශ්‍රාවක මහා සංඝයාට ලැබි ඒ වගේම තථාගත බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් තුනුරුවන් සරණ ගියපු අචල ශ්‍රද්ධාවකින් පසුවන කෙනාට තමයි සම්මා දිට්ඨිකයා කියලා කියන්නේ ඊළඟට පින්වතුනි මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ මෙලොවක් පරලොවක් පිළිබඳ විශ්වාසයක් නැති ඒ වගේම අධාර්මිකව ගත කරන අම්මා තාත්තා පිළිබඳවත් තුනුරුවන් පිළිබඳවත් ගෞරවයක් භක්තියක් නැති විශ්වාසයක් නැති අධාර්මිකව ගත කරන ජීවිතය තමයි මිත්‍යා දෘෂ්ටික ජීවිතය කියලා භාග්‍යවතුන් වහන්සේ හඳුන්වන්නේ පින්වත්නි මේ මනුස්ස ලෝකයේ සම්මාදිට්ඨිකයෙක් වෙලා සම්මාදිට්ඨික ආත්මභාවයක උත්පත්තිය ලැබලා අපි අපේ ජීවිතය තුළ අවබෝධයට මාවතක් සකස් කර ගැනීම තමයි මේ සිද්ධ කර ගන්නට බලාපොරොත්තු වන්නේ. පින්වත්නි මේ ධර්මය අවබෝධ කිරීම අපි හිතන තරම් ලේසි පහසු දෙයක් නෙවෙයි. අපි ප්‍රාර්ථනා කරනවා තමයි මේ ධර්මය අපට සුඛ සහගත ප්‍රතිපදාවකින් ඉක්මන් භවයකදී අවබෝධ වේවා කියලා. හැබැයි පින්වත්නි මේ ධර්මය අවබෝධ කර ගන්න නම් ඒකාන්තයෙන්ම ඔබට වෙහසක් වෙන්න වෙනවා මහන්සියක් ගන්න වෙනවා. ඔබ මේ ධර්මයට සමීප වෙන්න සමීප වෙන්න ඔබගේ ජීවිතය තුළ තියෙන වැරදි එක එක අඩුපාඩු ඔබට හදා ගන්න පුළුවන් මගහැර ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒක පින්වතුනි සිද්ධ වෙන්නේ ඔබ ටික ටික ඔබේ ජීවිතේ පරිණත වෙනවනේ. සාමාන්‍යයෙන් දැන් අපි අවුරුදු 10 දී කරපු වැඩ අවුරුදු 25 දී 30 දී කරන්නේ නැහනේ. ඒ වගේ පින්වත්නි අපේ ජීවිතේ වයසින් මුහුකුරා යන්න වගේ අපේ ජීවිතය පරිණත වෙනවා ධර්මය තුල ඇතුළට ගැඹුරට කිමිදෙන්න මේ ධර්මය තුලට සමීප වෙන්න සමීප වෙන්න ධර්මය තුල වැටහීම අපිට ගොඩාක් දියුණු වෙනවා ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ මේ ධර්මය ගවේෂණය කරන්න භාග්‍යතුන් වහන්සේ සාරා සංකේය කල්පලක්ෂයක් මුළුල්ලේම මේ ධර්මය අවබෝධ කරන්න මහත් වූ වීරියක් දසපාරමිතා ධර්මයන් පූර්ණය කරමින් මහත් වූ උත්සාහයක් ගත්තා මේ ලෝකේ මිනිසයාට මේ ධර්මය වටහලා දෙන්න. ඒ අවබෝධ කරලා දුන්න ධර්මයේ තමයි පින්වතුනි අපි අද මේ මොහොතේ මේ වෙලාවේ මේ ආකාරයට ශ්‍රවණය කරන්නේ පින්වත්නි එහෙනම් මේ මහා සක්වල තුල උපත ලැබලා මේ වාසනාවන්ත මනුෂ්‍ය ලෝකයේ තුල හොඳ අංගපසංග ඇතිව
එවැගේම තමයි ඇස් කන් ආසාදිය හොඳට ඇහිලා දැකලා පෙනිලා මේ හැම දෙයක්ම නිවැරදිව මේ හැම දෙයක්ම නිසියාකාරව පිහිටා උත්පත්ති ලැබපු අපි මේ ජීවිතයේදී රැස් කරගත යුතු කුසල ධර්මයන් සම්මාදිට්ඨික විඳගෙන රැස් කරගත යුතුයි ඔබ හැකි තරම් පින්වත්නි මිත්‍යා දෘෂ්ටියෙන් ඈත් වෙන්න බලන්න මං එහෙම කිව්වේ අද මේ වර්තමාන ලෝකයේ දිහා බලද්දී මිනිස්සු මෙච්චර වාසනාවන්ත ලෝකයක උත්පත්ති ලැබලා කෝටි ලක්ෂයක් සක්වලින් මහා සක්වල මේ උතුම් සක්වල තුල මේ උතුම් සක්වලෙත් මේ උතුම් මනුෂ්‍ය ලෝකයේ තුල උත්පත්ති ලැබලා අද මේ කරන අමනෝඥ ක්‍රියාපිලිබඳව දැක්කට පස්සේ ඇහුවට පස්සේ අපට හිතෙනවා පින්වත්නි මිනිස්සු යන්නේ සම්මාදිට්ඨියරණ නෙවෙයි ඒකාන්තයෙන්ම අපාගාමී වන මිත්‍යා දෘෂ්ටියටමයි ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ධම්ම කාමෝ පවං හෝති ධර්මයට කැමති වෙන්න තමයි ධර්මය තුල ඔබට යම් දියුණුවක් දකින්න පුළුවන් වන්නේ හැබැයි ධම්ම දෙස්සී පරාභව ධර්මයට අකමැති වෙන්න ඔබට ඒකාන්තයෙන්ම පරිහානියක්මයි අත් වෙන්නේ භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව වදාරන්නේ භාග්‍යවතුන් වහන්සේ දකින්ව පින්වතුනි බොහෝ කාලයක් මුළුල්ලේම මිනිසයා ගමන් කරන මේ මිත්‍යා දෘෂ්ටික වැඩ මිනිසයා ක්‍රියාත්මක කරන මේ මිත්‍යා දෘෂ්ටික ක්‍රියාවන් භාග්‍යවතුන් වහන්සේ බුදු ඇසින් දකිනවා අද වර්තමානයේ දිහා බලද්දී භාග්‍යවතුන් වහන්සේගේ බුදු වදන මනාව ගම්ය වෙනවා පින්වතුනි මිනිස්සු එක එක මිත්‍යා දෘෂ්ටික අදහස් පස්සේ එක එක ඇදහිලි විශ්වාස මත පස්සේ දුවන්න පටන් අරන් තියෙන කාලවකවානුවක් තමයි අද මේ තියෙන්නේ. ඒක මොනවට ගම්ය වෙනවා පින්වත්නි මේ කොරෝනා වසංගතයත් එක්ක. මේ කොරෝනා වසංගතයට කොයිතරම්නම් මිනිස්සුන්ට පුළුවන්ද ප්‍රතිකාරම හොයාගන්න. අපි අදහන ආගමෙන් ධර්මයෙන් නොබ අඳුම තරමේ ඔය මිනිස්සු ලෙඩුන් සුවපත් කරනවා විශ්ව බලයේ තියනවා විශ්ව ශක්තිය තියනවා දේව බලයේ තියනවා වරම් තියනවා මොන තරම් මිත්‍යා දෘෂ්ටික මතවල මිනිස්සු ගිල්ලවනවද උදේ පාන්දර රූපවාහිනිය දැම්මත් හවසට රූපවාහිනිය දැම්මත් ගුවන් විදුලිය දැම්මත් පත්තරයක් ගත්තත් මේ හැම තැනම තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ එදා අර බමුණන්ගේ මත දුර්මත විධාරණය කරනු වස් දේශනා කරපු තථාගත ධර්මයේ මඩවන්න තිබෙන්නා වූ මිත්‍යා දෘෂ්ටික ආගමික ඇදහිලි විශ්වාස තමයි අද මේ හැම තැනම තියෙන්නේ පින්වත්නි මේවට මිනිස්සු හරි කැමති මේවා පස්සෙන් දුවන්න මිනිස්සු හරි ආසයි මිනිස්සුන්ට තියනවනම් පින්වතුනි මිත්‍යා දෘෂ්ටියෙන් පිහිටක් මිනිස්සු වේවට ඇදෙන්නේ හරියට පැණි කූඹි ටිකක් සීනියට අහුරකට ඇදෙනවා වගේ මිනිස්සු මේවට ඇදෙනවා ඉතින් ඒ නිසා මිනිස්සුන්ට මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ මිත්‍යා දෘෂ්ටිකයන් විසින් මිනිසුන් රස කර කර මේක පෙන්වනවා මේක ඇතුලේ තමයි මෙන්න මෙතන තමයි හරි දේ තියෙන්නේ මෙන්න මෙතන තමයි ඔය ඔය ඔයතන ඔයගොල්ලෝ අදහන තැන නැහැ බුදුහාමුදුරුවන්ගේ තැන නැහැ ඕවා අපේ තැනයි හරි දේ තියෙන්නේ එන්න අපේ ගාවට කියලා පින්වත්නි මේවා තුලින් මිනිස්සු නොමග යවනවා ඒකාන්තයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අතොරක් නැතුව නිරයට යන්න හේතුවක් තමයි මේ මිත්‍යා දෘෂ්ටිය වැපිරීම කියලා කියන්නේ යථාබතන් නික්කිතෝ එවන් නිරේ අතොරක් නැර නිරයට යන්න හේතුවක් තමයි මිත්‍යා දෘෂ්ටිය. පින්වත්නි යම් යම් අකුසල් කරලා මිනිසුන්ට ගැලවෙන්න පුළුවන්. ඒ කිව්වේ මේ ඕන අකුසලයක් කරලා ගැලවෙන්න පුළුවන් කියනවා නෙමෙයි. යම් කිසි අකුසල්
කිරීමෙන් නොදැනුවත්ව කරන අකුසල් වලින් කුසලයක් මත ඒ අකුසලයේ දුරු කර ගන්න පුළුවන්. ඒ අකුසලයෙන් ගැලවෙන්න පුළුවන් ඔබට. හැබැයි ඔබ මිත්‍යා දෘෂ්ටියක ඉන්නවද? ඒ කාන්තෙන් ඔබට අකුසලයෙන් නම් මිදෙන්න හම්බෙන්නේ නැහැ. ඒකාන්තයෙන් ඔබට ඊළඟ භවයේදී නිරයෙන් ගැලවෙන්න හම්බ වෙන්නේ නැහැ. අපි ඉස්සලා දේශනා කළා වගේ යම්කිසි අකුසලයක් කළොතින් ඊළඟ ආත්මේ අනන්තීය පාපක්‍රියා හැර ඉන් මෙහා මොනවා හරි අකුසල් කළොතින් ඊළඟ ආත්මේ නිරයෙන් ගැලවෙන්න පුළුවන් මොනවා හරි කුසල් කරගෙන. හැබැයි ඔබ සම්මාදිට්ඨික විපදෙලා මිත්‍යා දෘෂ්ටිකේ උනෝතින් කවදාවත් ඔබට ගැලවෙන්න පුළුවන් කමක් නැ නිරේගාමි ඒකාන්තයෙන් ඔබ නිරේගාමි වෙනවා ඊළඟ ආත්මේ ආයි කතා කරන්න දෙයක් නැ පිඟුතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මිත්‍යා දෘෂ්ටියක ඉන්න කෙනා ඒකාන්තයෙන් නිරේගාමි වෙනවා අර අපි මුලින්ම දේශනා කළේ මිත්‍යා දෘෂ්ටිය කියන්නේ මොකද්ද නත්ති දින්නා දුන්දේ විපාක නැ අත්ති දින්නම් තිබෙනවයි කියලා දෙයක් නැ නත්ති මාතා අම්මා කියලා කෙනෙක් නැ නත්ති පිතා තාත්තා කියලා කෙනෙක් නැ නත්ති ලෝකේ සමන බ්‍රාහ්මණා සමන බ්‍රාහ්මණයෝ කියලා පිරිසක් මේ ලෝකේ නැ එතකොට නත්ති පුඤ්ඤං පින කියලා දෙයක් නැ නත්ති පාපං පව කියලා දෙයක් නැ ওই විදියට පින්වතුනි මිත්‍යා දෘෂ්ටිකයෝ एक एक विधिहें एक एक आकार मे मिथ्या दृष्टि वापुरण पिंगने पौने अम्मने तातने वंदिन्ने पाकाटवा ओन मिथ्या दृष्टि पतुर विधि एनिसा मिथ्या दृष्टिकयांगे स्वभावे तमाई सम्मादिट्टिक मार्गे गमन करन मिनिस्सुंग पवे गिल्वनेक पापे अलवनेक पापय तुल समाधं करवनेक तमाई मिथ्या दुष्टिकयागे क्रियाव एतकोट मिथ्या दुष्टिकया मेतुलिं बलापोरोत्तु वन्नेम पिंवत्नी सत्तयाव एमन नैत्तं मे मनुष्ययाव तमंगे श्रावकयाव दैन मिथ्या दुष्टिकयंट इन्नवनि यम्कि श्रावक पिरिसक् एदा हिटपु षट्शास्त्रवरुंट पूर्ण कस्तप मक्कली गोसाल පබුද කච්චායන අජිත කේසකම්බල වගේ ශාස්ත්‍රවරුන්ට කෝටි ගණන් සෙනග ඇදුනා ඒගොල්ලෝ පස්සේ ඒක නෙමේ ඒගොල්ලෝ ප්‍රසිද්ධ වුනේ. ඒ කියන්නේ මේක පිළිගන්න පිරිසක් ඉන්නව වෙනම පින්වතුනි. මේ පිළිගන්න පිරිස ඒකාන්තයෙන් නිරේගාමි වෙනවා. එතකොට ඒ නිරේගාමි වෙන අය අතර මිත්‍යා දෘෂ්ටිය සමාදම් කරවන පිරිස මොන වගේ වෙයිද? මේ සියලු දෙනා පින්වතුනි ධර්මයෙන් පරිබාහිරයි ධර්මය තුල දියුණුවක් දැකලා නැහැ ඒ අය අධර්මය තුල තමයි නිරන්තරයෙන් ජීවත් වෙන්නේ අධර්මය කියලා කියන්නේ මොකද්ද පින්වතුනි මිත්‍යා දෘෂ්ටිය දැන් බලන්න මේ කාලවකවානුව තුල මිනිස්සු කොයිතරම්නම් මිත්‍යා දෘෂ්ටික ක්‍රියා කරනවද කියලා සමහර මිනිස්සු ඉන්නවා නොයෙකුත් දේවල් පසුපස යනවා කොරෝනාව සංගතයට ඖෂධ හොයාගන්න එහෙම නැත්නම් දැන් මේ තියෙන කාලවකවානුව තුළ තමාර විට මිල මුදල් අතේ නැ දරිද්‍රතාවය වැඩි දරිද්‍රතාවය වගහරවා ගන්න කියලා අපි දැක්කා පහුගිය දවස්වල මිනිස්සු එක එක මිත්‍යා දෘෂ්ටිකයන් පසුපස යන අන්දම පින්වත්නි පුදුම ඛේදවාචකයක් කියලා කියන්නේ අපේ රටේ තරම් මිත්‍යා දෘෂ්ටිය පතුරවන මිනිස්සුන්ගේ ඔළුව මිත්‍යා දෘෂ්ටියෙන් හෝදන රටක් මන්නම් දැකලා නැහැ මේ ලෝකේ කොහෙවත් මොකද තව රටවල් තියෙනවා බටහිර රටවල් තියෙනවා තනකොළ කන්න කිව්වොත් දෙවියන්ගේ නාමෙන් තනකොළ කනවා ගංගේ පයින්න කිව්වොත් දෙවියන්ගේ නාමෙන් ගංගේ පයිනවා දැන් ඔය අපේ අසලම රටනේ ඉන්දියාව ඉන්දියාවේ පුදුම තරම් ඉන්නේ පින්වතුනි තද මිත්‍යා දෘෂ්ටිකයෝ නැත්තම් නාගයන්ට වන්දනා කළයිද නයෙක් දැක්කොත් එහෙම ඔලුව උඩ තියාගෙන වඳින්නේ නයා දෂ්ට කළත් නයාට වඳිනවා
अपेरटत्वे नई कथापुअटिक आवाने सर्पयांगे कथापुअल्ला अपे मिनीसुत पटांगा एक नम हदागे सर्पयांट वादीन नईंट वादीन अभी देख पाऊगे काल वकवाणु तु एक मे सत्ट वादीन हेमता सत्ंग हूरताल बल्लपूस वेना मे नईंट किरीपोण पाकिल हलती नईंट किरीपोन पिंगवाटनी नागे अंट वादीन कालयाक मे मेक बुधुंट वादीन कालयाक मे अभी सत्तु सरपे अंट वादी ने मेतरा बब्बल थेदव बुधुके अभी सिस्सलाम वादी सत्ंट वादी पिंगवाटनी कोई तरा मिथ्या दुष्टिया तीयन वना कव दावत सतेकुट तिरिसंग आत्म्या क्लबल इन सतेकुट वेदला दिव्य लोके अन्न पुलवांद कव दावत बैपिंग मे अज्ञान अदहस मे मिथ्या मतय सुंगे हितलिंग अयिंकर गोडाप उत्साहगत के तमाय अति पूजनीय गंगुडविल सोम स्वामी नासी उन्नासे वेडसिटिय महारगम वज्रज्ञान धर्मायतने उन्नासे बोहोलेस उत्साहगत्ता मे मे सत्तुंट वंदनाकरण वेडपिलिवल नतर करन्न देन अपि देय्यंगे नामेन मम मे देशनाव करनकोट मे पहेदिलिवम ओबट कियन्ने ओब मे मे मिथ्या दृष्टिक देवल अनुगमने करनवा नम वहाम नति करगन्न एक देवियंगे नामेन मीयंट वंदिनवा देवियंगे नामेन मुनरट वंदिनवा ऐ देवियांगे नामें गुरुलांट वांदिनो एक एक नाम वलिंग पिंगतुनी मित्या दुष्टियत तमाई में अपी वांदिनी मेक में बुदुंट वांदिन वाने वेनी मेक में धर्मेट वांदिन वाने वेनी संग्यात वांदिन वाने वेनी में वांदिनने मुकोटद में वांदिनने पिंगतुनी मित्या वट मिनिस्सु दोहोत मुदुन तियागेन पलतुरु वट्टिद अरवद मेवद ओक्कोम उस्सगन गिहिं पुदान्ने काटद में मे दें पिंगुतुने मिथ्यावट मे दें मिथ्यावट दिन तरमी अवसाने अपागामी वेनकोट मरणासन्न वेन मोहति अपि लौकिक देवल लोने तरंग बलापुरत्वेन पुलुवां पिंगुतुने अपिट लौकिक वशे लौकिक देवल ओन तरंग बलापुरत्वेन पुलुवां दें मे 2021 अलुत् वर्ष मे अलुत् अवुरुद्दे ओब 2020 अभी पहुगे विस्सा विस्सा पहुकराने ए अवरुद्धे वगेम मे अवरुद्धे अलुत् बलापुरत्तु टिकक अरगेन अलुत् अवरुद्धेट तिविसुना हेबेई मे अलुत् अवरुद्धे पुराम कोरोना रोगे तिब्बोत् एहेम मिनिस्सु हेमदाम एदा वेल होयागन कन्न बेरी मिनिस्सु एमटाई अपे रटे मिनिस्सुंट यनेन मन नैतुव मिनिस्सुंगे जीवित अगाधेट पत्च कथापुअ एम टाइपिंग अपेरटे यतकोट मे अपेरटे इन मिनीसु मे तरंग मिथ्यावर नतुला बोहोसे बलापुर प्रार्थना व्यागेन तमंगि वासीयट एक एक देवलट अदहस्करगिन वंदना करला मम्मेक केलिम किएन वनम पिंगुतुनी अपेरटे तमय वैडिम देवैदेहेली विश्वास तीयन गहत देक्कत अंदिनवा गलत देक्कत अंदिनवा मुकक देक्कत पिंगतुनी पहनक पत्तु कला वेंदा पहनक पत्तु कला नेत्तं हनु कूरक पत्तु कला वेंदा पहं सुवंद दूं पत्तु करान्न दल्वान्न तीयन पिंगतुनी भाग्यतुन महंसेट बुदुरजानन महंसेट एवा दल्वान्न तीयन गस गल्वलट नेवे पिंगतुनी चैत्राजानन महंसेट दल्वान्न तीयन गल्वलटने बोधिन्हांसेटाई पहां दल्वान तीयन्नि निकांगोय अमुतु अमुतु तारेट हैदिच्च गस्वलटने में अपि हितिं हिता गान्नवा अमुतुम मिथ्या दुष्टियकट यानवा समहरेट तमां अधार्मिक रैकियावक करन केने सत्तु मरागेन कमीन सत्तुंगे मस्य कुणगेन सुरापानय करगेन सुराव विकुणगेन अवियाविद विकुणगेन एवावलिं मिनिस्सु मरागेन जीवत्न के गिहिल पारटम वाखरी गहकट वादिन
වැන්දර පස මෙයාට වැඩියෙන් සත්තු මරාගෙන කන්න සත්තු විකුණන්න සත්තුන්ගේ මස් විකුණන්න වැඩි වැඩියෙන් මුදල් ලැබෙනවා ඒක දැකපු අනෙක් මිනිස්සු මොකද කරන්නේ ඒක දැකපු අනිත් අපේ කට්ටිය අන්න අරක පස්සෙන් ගිහින් ආරයා මේකට වැන්ද නිසානේ මෙහෙම ලැබුණේ අපිත් එහෙම වදිමු ඒ මිත්‍යා දෘෂ්ටියට අහු වෙලා සමහර විට එතන දැන් ඒ වඳින තැන මල පෙරේතෙක් ඉන්න පුළුවන් ඒ වඳින තැන කවුරු හරි පාංශු පිසාචිකෙක් ඉන්න පුළුවන් නැත්තම් යක්ෂයෙක් ඉන්න පුළුවන් යකෙක් කවුරු හරි යක්කු ඉන්නවනේ ඒ යකෙක් ඉන්න පුළුවන් ඔය කවුරු හරි ඉඳලා ඒ කට්ටියට පෙන්ණුම් කරනවා අන්න මෙතනට වැන්දම hali මෙතනට වැන්දම බාර ඔප්පු වෙනවා ප්‍රාර්ථනා ඉටු වෙනවා දැන් ඉතින් අපේ අය පොලිමේ ගිහිල්ලා ඔන්න වඳිනවා අතන මොකද්ද හැදෙන්නේ එතන හැදෙන්නේ පිංගුතුනි මිත්‍යා දෘෂ්ටිය භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණනි මොකද්ද මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ ඔන්න එහෙනම් නත්ති මාතා නත්ති පිතා වැදු අම්මා ඉන්නකම් වැදූ අම්මට වඳින්නේ වෙන වෙන අම්මලාට ගිහින් වඳිනවා නැත්තම් ගස් ගල් වලට ගිහින් වඳිනවා මම නම් පින්වතුනි කිසිම දවසක අනුමත කරන්නේ ගෙදර අම්මා ඉන්නකම් ගෙදර අම්මට සලකන් නැතුව මහා සෑය ගාවට ගිහින් වැන්දත් මම නම් අනුමත කරන්නේ නැහැ මක්නිසාද කියනවා නම් පින්වත්නි මහා සෑය ගාවට ගිහින් ඔබ ඔළුව බිම ඇන ඇන වඳිනවා හැබැයි අම්මට වඳිනවද ඔබ සමහර විට අම්මට පහර දෙනවා මම දැක්ක පහුගිය කාලය තුල එක්තරා දියණියක් දියණියක් කියලා කියන්නත් බෑ ඇයලා වගේ මිත්‍යා දෘෂ්ටික කාන්තාවන්ට ඒ එවන් අඥාන අදූරදර්ශී කාන්තාවක් තමන්ගේ අම්මට පහර දෙනවා තමන් මේ වැදූ අම්මට කෙසේනම් මේ ආකාරයට පහර දෙන්දෝ කියලා අපට හිතෙනවා මේක දිහා බලද්දි පින්වත්නි පින්වත්නි මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ ඊටාම සියුම්ම තමන්ගේ හිතට ඇතුළු වෙන දෙයක් හිතනේ පින්වතුනි ප්‍රබලම දේ තමයි හිත මේ සිතට මිත්‍යා දෘෂ්ටික අදහස් වලට ඇතුළු වෙන්න හරි ලේසි අම්මට සලකන් නැතුව තාත්තට සලකන් නැතුව දෙන්න ජීවතුන් අතර ඉඳද්දිම වෙන වෙන දේවල් වලට ගිහින් කලකුවොත් ඔන්න එතන තමයි මිත්‍යා දෘෂ්ටිය තියෙන්නේ ඒකනේ මෙතනදී කියන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ සම්මා දිට්ඨිය නම් දෙමාපියන්ට සැලකීමයි මිත්‍යා දෘෂ්ටිය නම් අම්මා තාත්තා ගැන විශ්වාසයක් නැහැ වඳින්නේ පුදන්නේ නැහැ බලාගන්නේ නැහැ දෙමාපියන්ට ඔහේ ඉන්න දීලා දෙමාපියන්ව බලා කියා ගන්නවත් නැතුව අඩුම තරමේ ඇඟට වස්ත්‍රයක් කුසට ආහාර දෙමව්පියන්ට දෙන්න යාචකයන්ට දෙනවා මොකද්ද මෙතන තියෙන්නේ තදබල මිත්‍යා දෘෂ්ටිය දැන් අද අපේ රටේ බෙහෙර විහාරස්ථානවලනේ පින්වතුනි දේවාල තියෙන්නේ මම දැක්ක පහුගිය දවසක ජපානයේ කියන්නේ ගොඩක් දියුණු රටක් ඉතින් ජපානයේ දෙවිවරු ඉන්නවා එක එක දෙවිවරු අදහනවා ජපානයටත් වෙනම කල්චර් එකක් තියෙනවා සංස්කෘතියක් තියෙනවා හැබැයි අපේ වගේ මේ කටු වැනගෙන ලේ පෙරාගෙන එහෙම නැත්නම් අපේ දෙවිවරු අදහන්න යන්නේ අපි කොහොමද යන්නේ සමහර විට මල පෙරේතයන්ටත් වඩා තටු අරන් තමයි බිත්තර කෑලි ලේ තටුයි පිදේනි අරන් තමයි දෙයියෝ බලන්න යන්නේ එතන එතකොට තේරෙනවා දෙයියෙක් නෙවෙයි මේ ඉන්නේ මොකෙක් හරි යක්ෂයෙක් තමයි මේ ඉන්නේ කියලා. කවුරු යක්ෂයෙක් මේ ඉන්නේ කියලා. ඉතින් අපේ මිනිස්සු ගිහින් එහෙත් දේවාලයක් දාලා ජපානයේ. මම දැක්ක මේ අන්තර්ජාලයේ සමාජ මාධ්‍ය ඔස්සේ දානවා. මොකටද මේ දේවාල? ඒ තරම් දියුණු වෙච්ච රටක මොකටද දේවාල? දෙයියෝ මොකටද අදහන්නේ මිනිස්සු? දෙයියෝ කියන්නේ කවුද? ඔන්න පින්වතුනි මෙතනදී මේ ඔළුව පාවිච්චි කරලා වැඩ කරන මිනිස්සු මේ අහන්නේ
ඇත්තටම මෙතන කිසිම පදනමක් නැහැ විද්‍යානුකූල පදනමකුත් නැහැ අඩුමතරමේ දහමට අනුව පදනමකුත් නැහැ මිනිස්සුන්ට තියෙන්නේ පිංගතුනේ මිත්‍යා දෘෂ්ටිය රස කර කර කන්න තමයි මිනිස්සුන්ට තියෙන්නේ ඒකනේ ගංගඩොල සෝම ස්වාමීන් වහන්සේ එකයි දේශනා කළේ සම්මා දිට්ඨිකව ජීවත් වෙන තරමටම ඔබේ ජීවිතය සාර්ථක වෙයි මිත්‍යා දෘෂ්ටිකව ජීවත් වුණොත් ඔබේ ජීවිතය ඒකාන්තයෙන්ම අසාර්ථකයක් බවට පත් වෙනවා දිනු වෙන්න පුළුවන් වෙයි වැරදි මාර්ගවලින් අපි අහලා තියෙනවානේ දැන් අපේ රටේ ලොකු සල්ලිකාරයෝ ඉන්නේ අධාර්මික වෙළඳාම් වලින් දිනු වෙච්ච සල්ලිකාරයෝනේ අපේ රටේ ඉන්නේ සල්ලි තියනවායි කියලා කියන මිනිස්සු මොනවා හරි වැරදි පැත්තක් තියෙනවානේ සල්ලි තියෙන මිනිස්සුන්ට එක්කෝ නයිට් ක්ලබ් තියෙනවා එක්කෝ සුරා සැල් තියෙනවා එක්කෝ අවියාවිද වෙළඳාමක් තියෙනවා එක්කෝ මිනිස්සු මිනි මරණ කල්ලියක් කොහේ හරි ඉන්නවා ඒ මිනිස්සු ප්‍රකෝටිපතියෝ බිලියනපතියෝ ට්‍රිලියනපතියෝ මත්කුඩු ගිනල්ලා මත්කුඩු ප්‍රවාහණය කරලා අන්න ඒ සල්ලි තියෙන මිනිස්සු හැබැයි ධාර්මිකව සම්මාදිට්ඨියක් තුල ජීවත් වෙන මිනිස්සුන්ට එහෙම නැහැනේ ඔන්න මිත්‍යා දෘෂ්ටිකව මොකද කරන්නේ රත පෙරහැරවල් වලින් රිය පෙරහැරවල් වලින් දෙයෝ වඳින්න යනවා අහවල් තැන විශ්වාස කරගෙන යනවා මෙහෙ විශ්වාස කරගෙන එනවා හැමතැනම යනවා මිනිස්සු ඒ මිනිස්සු එක තැනක නෙවෙයි හැමතැනටම යනවා ගිහිල්ලා අපට මෙතනින් හරි ගියා අතනින් හරි ගියා කියලා කියනවා හැබැයි පින්වත්නි අධාර්මිකව ජීවත් වෙනකොට මිත්‍යා දෘෂ්ටිකයන්ට හැමෝම උදව් කරනවා සම්මා දිට්ඨික දෙවිවරු නෙවෙයි මේ උදව් කරන්නේ මේ උදව් කරන්නේ පින්වතුනි මිත්‍යා දෘෂ්ටික දෙවිවරුමයි මේ උදව් කරන්නේ මම මේ දේශනාවේදී ඒකත් කියන්න ඕනේ දිව්‍ය ලෝකේ දෙවිවරු පින්වතුනි තෙකොට්ටාසයක් ඉන්නවා අල්පේසාක්‍ය මහේසාක්‍ය සහ සම්මා දිට්ඨික මිත්‍යා දෘෂ්ටික දෙවිවරු දෙකොට්ටාසයක් එතකොට අල්පේසාක්‍ය දෙවිවරු පින්වතුනි ගොඩාක් ඉන්නේ සම්මා දිට්ඨික දෙවිවරු මහේසාක්‍ය කියන දෙවිවරු උද මාරදී පුත්‍රයා වගේ මහේසාක්‍ය දෙවිවරු ඒගොල්ලෝනි පරණිමිත වසවර්තියේ වැඩ ඉන්නේ පින්වත්නි මේගොල්ලන්ට පුළුවන් මිත්‍යා දෘෂ්ටිය ඉක්මනින්ම පතරවන්න පුළුවන් දැන් අර අපි දැක්කනේ පහුගිය දවසක කොරෝනාවට පැණියක් හොයාගෙනනේ කොරෝනා පැණිය එක මන් දන්නේ කවුරු නිසාද ලැබුණයි කියලා මං නම් වශයෙන් කියන්නේ එයා නිසා ලැබුණයි කියලා එක දෙවියෙක් නිසා ලැබුණා කියලා. කමන්නේ කොහොම හරි දෙවියන්ගේ පැණිය පානය කරලා සුවපත් වෙන්න තිබුණා නා. නමුත් පින්වත්නි එතනටත් ගෑවුවේ මොකද්ද? එතනටත් ගෑවුවේ අමු මමු මිත්‍යා දෘෂ්ටියක්. බලන්න පින්වත්නි මිනිස්සු මිත්‍යා දෘෂ්ටියේ කන විදිහනේ. ඒ නිසා මේ ධර්මදේශනාව මම හිතනවා මේ දේශනාව මේ වෙලාවේ ශ්‍රවණය කරන බොහෝ දෙනෙකුට වැදගත් වෙයි. සම්මා දිට්ඨික දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙන්නේ සම්මා දිට්ඨිකයාටමයි. හැබැයි මිත්‍යා දෘෂ්ටික දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙන්නේ අර වැරදි වැඩවලින් ජීවත් වෙන එක එක ඇදහිලි විශ්වාස ඇති කරගෙන ජීවත් වෙන අමුම අමු මිත්‍යා දෘෂ්ටිකයන්ටමයි. සම්මා දිට්ඨිකයන්ට කවදාකවත් ලැබෙයිද මිත්‍යා දෘෂ්ටික දෙවියන්ගේ ආශිර්වාදය? කවදාවත් ලැබෙන්නේ නැහැ. එහෙනම් ඔබ සම්මා දිට්ඨිකයෙක් නම් ඔබ අම්මට සලකනවා නම් ඔබ තාත්තා පණ වගේ බලා ගන්නවා නම් ඔබ තුනුරුවන් කෙරෙහි අචල වූ ශ්‍රද්ධාවක් නොබිදෙන නොසෙල්වෙන ශ්‍රද්ධාවක් තියෙනවා නම් ඔබ කවදාකවත් පින්තුණි පස්සට යන්න එපා. හිත කලකිරවා ගන්න එපා. හිතින් සැලෙන්න යන්න එපා. ඔබ නිතරම හිතන්න මම සම්මාදිට්ඨිකයි මරණයට පත් වෙන මොහොතේදී මට මගේ සම්මාදිට්ඨික භාවය නිසා මගේ ජීවිතය සුවපත් කරගන්න පුළුවන්කම තියෙනවා කියන කාරණාවම ඔබ නිතර නිතර හිතන්න කල්පනා කරන්න. වැරදි වැඩවලට යන්නේ නැතුව සම්මා මාර්ගයෙන් ඔබ ධනෙ උපයන්න හදනවනම් වැරදි වෙලඳාම් පහක් බුදුහාමුදුරෝ දේශනා කළා. ඒ වැරදි වෙලඳාම් පහෙන් නැතුව නිවැරදිව ගොවිතැන්පත් කරලා අතේ පයේ මහන්සියෙන් රැකී ආරක්ෂාවක් කරලා
ඔබ ඔබේ එදා වේල හොයා ගන්න බලනවා නම් ඔබ සතුටු වෙන්න මට මරණ මංචකයේදී කිසිම බයක් සැකක් නැතුව සම්මාදිට්ඨිකව මේ ජීවිතේදී දැස් තියා ගන්න පුළුවන් බව ඔබ නිරන්තරයෙන් සිහිපත් කරන්න එහෙනම් පින්වතුනි ඔබ ඔබේ ජීවිතය සාර්ථක කරගන්න හැම අතකින්ම සම්මාදිට්ඨිකව ජීවත් වෙන්න ඒකයි අපි මුලින්ම මාතෘකා කරගත්ත ගාථා පාඨය ධම්මකාමෝ භවං හෝති ධම්මදෙස්සී පරාභවෝ ධර්මයට කැමති වුණොතින් ඔබට දියුණු වෙන්න පුළුවන් ධර්මයට ද්වේෂ කරන ධර්මයට අකමැති වෙච්ච මිනිස්සු ඉන්න මේ ලෝකේ කවදා හරි දවසක කොරෝනා වසංගතේ නෙවෙයි ඊටත් වඩා වැඩි දරුණු වසංගතයක් ඇවිත් මේ අධාර්මික මිනිස්සුන්ව ගොදුරු කරගෙන යන්න පුළුවන් හැබැයි අර මුරුගසන් වරුසාවක් කියන භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ඒ වැස්සෙන් පවා අත මිදිලා සිල්වත්ව ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හැදෙන්නේ සම්මා දිට්ඨික මිනිස්සු මේ ලෝකෙ හිටිය උතින් පමණයි එහෙනම් ඔබත් ඔබේ ජීවිතය සම්මා දිට්ඨිකව ගත කරන්න නිරන්තරයෙන් ඔබට මොන ප්‍රශ්න ආවත් මොන බාධක හිරිහැර ආවත් ඔබ සම්මා දිට්ඨික වෙන්න ඔබට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා අද මේ නව වර්ෂයේදී වස්සාන ධර්මදේශනා YouTube නාලිකාවට ධර්මදේශනාවක් දේශනා කරන්න වැඩම කරපු පළවෙනි අවස්ථාව අලුත් අවුරුද්දේ ඉතින් ඔබ දන්නවා පහුගිය 2020 වර්ෂයේදී වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ අපි බොහෝ ධර්මදේශනාවන් පැවැත්තුවා ඉතින් මේ වසරෙත් අපි බලාපොරොත්තු වෙනවා බොහෝ ධර්මදේශනාවන් පවත්වලා ඔබේ ජීවිතය සම්මාදිට්ඨික ජීවිතයක් බවට පත් කරන්න ඒ වගේම තමයි ඔබේ ජීවිතයේ ධර්මයට ලැබිවිච්ච ජීවිතයක් බවට පත් කරන්න ඉතින් ඒ වෙනුවෙන් උත්සාහ ගන්න අපේ පින්වත් ගයාන් දුෂ්යන්ත මහත්මාවත් අපි මේ වෙලාවේ සිහිපත් කරන ගමන් විශේෂයෙන්ම අද දවසේදී මේ උතුම් වූ සද්ධර්ම දේශනාව විකාශනය වුණේ විදේශගතව වාසය කරන පින්වත් නිරෝසා චාන්දනී මහත්මියගේ දායකත්වයෙන් එතුමිය බොහෝම ශ්‍රද්ධාවන්ත පින්වන්ත මෑණි කෙනෙක් වශයෙන් එතුමිය මෙලොවට දායාද කරපු ආදරණීය මෑණියන් වන වැල්ලබඩ බූස්ස පදිංචි ප්‍රණසිංහ ආරච්චිලාගේ මියුරින් පෙරේරා මෑණියන්ට බොහෝම ආදරයෙන් සත්කාරතනා කරනවා ඒ වගේම තමන් මෙලොවට හැදු වැඩු ආදරණීය පියාණන් පරලෝසපත්වන්ට දෙනු නන්දිරි සිඤ්ඤෝ පියාණන්ට පින් අනුමෝදන් කරනවා. ඉතින් මේ පින්වත් මෑණියන් බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව නිරෝසා චාන්දනී මහත්මිය තමන්ගේ අම්මට පින් අනුමෝ සෙත් ප්‍රාර්ථනා කරමින් තාත්තට පින් අනුමෝදන් කරමින් අද මේ පින්කම සිද්ධ කරනවා. ඒ වගේම තමයි පවුලේ සහෝදර සහෝදරියන්ට සෙත් ප්‍රාර්ථනා කරනවා. තමන් සමග විදේශගතව සිටමින් රැකී ආරක්ෂා කටයුතු වල නියැලී සිටින හැම දිනාටම සෙත් ප්‍රාර්ථනා කරනවා තමන්ට පාප මිත්‍ර සේවනයේ අතමිදී කල්යාණ මිත්‍ර සේවනයේ ප්‍රාර්ථනා කරනවා ඒ වගේම පරලෝ සැපත්වන්ට දෙනු රොෂාන් ඉන්දික මහත්මාට සහෝදරයාණන්ට පින් අනුමෝදන් කරනවා මිය පරලෝගියේ සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා එහෙමනම් අපි කල්පනා කරගනිමු මේ වෙලාවේ වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ශ්‍රවණය කරපු පින්වන්ත ඔබ හැමදෙනාගේම නමින් මියගිය සියලු ඥාතීන්ට මේ පින් ලැබේවා රට ජාතිය වෙනුවෙන් ජීවිත පූජා කරපු රණවිරුවන්ට මේ පින් ලැබේවා දේශනාව ශ්‍රවණය කරපු පින්වන්ත ඔබගේ දෙමව්පියන් ජීවත් හිටියාද නැතාද ඒ රත්තරන් දෙමව්පියන්ට මේ පින් ලැබේවා ඒ වගේම අපවත්ති වදාලා වූ සියලු යතිවරයන් වහන්සේලාට මේ පින් ලැබේවා මියගිය සියලු ඥාති වර්ගයාටත් ඒ වගේම සියලුම රණවිරුවන්ටත් සියලුම යතිවරයන් වහන්සේලාටත් චාන්දනී නිරෝෂා මහත්මියගේ ආදරණීය පියාණන්ටත් සහෝදරයාණන්ටත් උතුම් අමා මහ නිර්වාණ සම්පත්‍ය අවබෝධය සාක්ෂාත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම සම්මාදිට්ඨික සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. උන්වහන්සේලාගේ පිහිට කරුණාව ආරක්ෂාව මේ ලැබූ 2021 නව වර්ෂයේදී අපි හැමදෙනාටම ලැබේවා මේ වසරේදී ගිය වසරේදී වගේ කොරෝනා වසංගතුව දුරින් අතමිදී
සතුටින් සැනසීමෙන් ජීවත් වන්න අප හැම දිනාටම දෙවියන්ගේ පිහිට කරුණාව රැකවරණය ආරක්ෂාව ලැබේවා සම්බුද්ධ ශාසනය සුරකින්න සියලුම දෙවියෝ මේ පින් අනුමෝදන් වෙලා ඔබව අපිව කලට වේලාවට මේ දේශනාව ශ්‍රවණය කළ හැම දිනාවම රැක දේවා සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් උතුම් නිවනින් සැනසේවා කියලා අපි ප්‍රාර්ථනා කරගමු දෙවියන්ට මළගිය ඥාතීන්ට මේ පින් උතුම් නිවන් අවබෝධය පිණිසම වේවා කියලා සාදු සිතින් පින් දෙමු ඒ වගේම මේ රැස් කරගත් ආ වූ සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ අනන්ත ආශිර්වාදයේ බලයේ ශක්තිය දේශනාව ශ්‍රවණය කරපු පින්වන්ත ඔබ හැම දිනාටම හේතු වාසනා වේවා ඔබගේ ප්‍රාර්ථනාවන් ඉටු වේවා දේශනාව විකාශනය වෙනුවෙන් දායකත්වයෙන් කටයුතු කරපු පින්වත් නිරෝසා චාන්දනී මහත්මියටත් නිදුක් නිරෝගී භාවය දිගාසිරිසුව සම්පත්තිය උදා වේවා එතුමියගේ ආදරණීය මෑණියන් ප්‍රණසිංහ ආරච්චිලාගේ මියුරින් පෙරේරා මෑණියන්ටත් නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ ලැබේවා විදේශගත වින්න තමන් සමග සේවය කරන සියලුම කල්යාණ මිත්‍රයන්ටත් නිදුක් නිරෝගී භාවය චිරජීවනයේම සැලසේවා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා ඒ ඇත්තන්ගේ සියලුම සම්මාදිට්ඨික බලාපොරොත්තු ඉටු වේවා සම්‍යක් බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් සමෘද්ධිමත් වේවා හැම දිනාටම මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම සුඛ සහගත ප්‍රතිපදාවෙන් උතුම් වූ මගඵල පිළිවෙලින් නිවන් සාක්ෂාත් කරගන්න මේ පිං හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අවසාන වශයෙන් පිංවත්නි සිහිපත් කරනවා මෙවර මාර්තු මාසයේ අපි බලාපොරොත්තුෙන් සිටිනවා ඓතිහාසික කතරගම කිරිවෙහෙර මහසෑරදුන් වහන්සේ අභියස කිරියාහාර පූජාවක් සහිත ඖෂධ වර්ග 108 කින් සමන්විත මහා ඖෂධ පූජාවක් එවැගේම කංචුක පූජාවක් සිද්ධ කරමින් කිරිවෙහෙර චෛත්‍යරාජානන් වහන්සේට මහා පූජාවක් සිදු කිරීමට ඒ කිරිවෙහෙර චෛත්‍යරාජානන් වහන්සේට ඒ සිදු කරන්නා උතුම් වූ කංචුක පූජාව එවැගේම කිරියාහාර බුද්ධ පූජාව එවැගේම කිරිවෙහෙර චෛත්‍යරාජානන් වහන්සේ වෙනුවෙන් සිදු කරන ඒ උතුම් වූ සියලුම පූජාවන් වෙනුවෙන් පින්වන්ත ඔබට අපගෙන් විමසීමෙන් හෝ වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව පවත්වාගෙන යන අපේ පින්වත් ගයාන් දුෂ්යන්ත මහත්මයාගේ විමසීමෙන් හෝ මේ පිළිබඳ වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඉතින් ඔබට මේ පිළිබඳවත් අපි සිහිපත් කළේ ඔබට ඔබේ පින වඩ වඩාත් වර්ධනය කරගන්න පුළුවන් ආකාරයට තවත් බොහෝ පින්කම් ඉදිරියට අපි සිද්ධ කරන්න මේ වසරේදී බලාපොරොත්තු වෙනවා. මේ වෙලාවේ අපි ප්‍රාර්ථනා කරන ඔබට ඔබගේ ජීවිතය ඉක්මනින්ම භාග්‍යතුන් වහන්සේගේ මේ බුදු ශාසනය තුලදීම නැවත නැවතත් මතුමතුත් නිර්වාණ අවබෝධය සාක්ෂාත් කර ගැනීමට ඒ සිදු කරන්නා වූ සියලුම පුණ්‍ය මහිමයන් හේතු වාසනා වේවායි කියලා හැම දිනාටම අපි සෙත් ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා වන්දනා කරගමු ගෙයින් පිටවි නැවත එන තුරු අපිට බුදු ගුණ පිහිට වේවා කරන්නට යන සියලු කටයුතු සිතන අයුරින් සඵල වේවා සිතින් වචනෙන් කයින් සිදුවන සියලු අකුසල් දුරු කෙරේවා බුදුන් දම් සඟ රුවනේ බලයෙන් සදා කල් සෙත් දීරකේවා ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු බුද්ධ ශාසනං චිරං රක්කන්තු ධම්ම දේශනං චිරං රක්කන්තු බුද්ධ ශාවකං හැම දිනාටම සම්මා සම්බුදු සරණයි වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ වැල්ලපිට බූස්සපදිංචි රණසිංහ ආරච්චිලාගේ මියුරින් පෙරේරා දයාපුර මෑණියන්ගේ ජනවාරි මාස 8 වන දිනට යෙදෙනා වූ ජන්මදිනය වෙනුවෙන් සිදු කරනු ලැබූ ධර්ම දානමය පින්කමයි.
එවිනෙමින් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ විදේශගතව සිටින ඇගේ දියණිය වන නිරුෂා චාන්දනී මහත්මියයි. එමින්ම මෙම ධර්ම දේශනාව පැවැත්වීම සඳහා සම්බන්ධීකරණ කටයුතු කළේ අතුරුගිරියේ පදිංචි දනුෂා ප්‍රියංගනී මහත්මිය ඇතුළු පවුලේ සැම. එම පින්වත් පිරිසටත් විදේශගතව සිටින නිරුෂා චාන්දනී මහත්මිය ඇතුළු පවුලේ සියලුම දෙනාට සිදු කරගත්තා වූ මෙම ධර්ම දානමය කුසලානුභවයේ බලයෙන් නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසූ ඔබ සැමට තෙරුවන් සරණයි. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. bell icon එක click කරන්න.